දුල පුතාලා සියලු දෙනාම සාදරයෙන් පිළිගන්නවා. අද මම කතා කරන්නේ ටිකක් වෙනස් විදිහ මාතෘකාව. ඒ තමයි වෙනස් කියලා කියන්නේ අපි වෙනදා කතා කරන්නේ ග්‍රැමර් ලෙසන්ස් නේ. ඊට වඩා අමතර දෙයක් තමයි අද අපි කතා කරන්න යන්නේ. ඒ තමයි මේ පොයින්ට්ස් කියලා කියන මාතෘකාව. මේක පාඩමක් හැටියට නොවුණත් අපිට විභාගයේදී සමහර වෙලාවට පොයම් එකක් හම්බ වෙනවා. හරියක් හම්බ වෙනවා ආන්සර්ස් කියන්නේ. එන්නේ ඒ වෙලාවේදී අපි දැනගන්න ඕනම කාරණා කීපයක් තමයි මම අද ඔයාලත් එක්ක කතා කරන්න කියලා හිතුවේ. ඒකේ පුතේ අපි පළවෙනි කාරණාව හැටියට ගන්නවා. දැන් මෙන්න මේ කාට පේනවා පොයම් එකක් මම දාලා තියෙනවා. මෙන්න මේ පොයම් එකේ මම සමහර ඒවා ඊතල දාලා නම්බර්ස් කරලා තියෙනවා. මෙන්න මේ පොයම් එකේ ඇතුලේ එහෙනම් දුවේ පුතේ මෙන්න මෙහෙම ඊතල දාපු ඒවා අතරේ කාරණා හයක් ගැන මම ඔයාලත් එක්ක කතා කරන්න බලාපොරොත්තු වෙනවා. මේකෙන් පළවෙනි කාරණාව තමයි මෙතන වල පේනවා ඇති නම්බර් 1 කියලා දාලා තියෙනවා. අපි දුවේ පුතේ සාමාන්‍ය කවියක් පොයම් එකක් ගත්තහම අපිට ඒකේ දෙනවා මාතෘකාවක් දෙනවා නේද? සමහර වෙලාවට අහන ඔයාලට what is the title of this poem කියලා. එතකොට පුතේ මෙන්න මේකට අපි එහෙනම් මෙන්න මේ තියෙන මාතෘකාවට අපි කියනවා පළවෙනි කාරණාව හැටියට අපි කියනවා title කියලා කියනවා. මොකද්ද කියන්නේ title කියලා. එහෙනම් poem එකේ මාතෘකාව title of the poem කියලා කිව්වොත් මෙන්න මේ මාතෘකාවයි ලියන්න ඕනේ. ඒ පළවෙනි කාරණාව. දෙවෙනි එක තමයි සමහර වෙලාවට ඔයාලට poem එකක් හම්බ වෙනවා ඔක්කොම එක දිගටම ලියලා තියෙන ඒවා හම්බ වෙනවා සමහර වෙලාවට. සමහර වෙලාවට හම්බ වෙනවා කීපයක් පද කිපේලි කීපයක් ලියලා ටිකක් ඉඳන් තියලා ආය පද පේලි කීපයක් ලියලා තියෙනවා. එහෙනම් දුවේ පුතේ ඒ කියන්නේ මෙන්න මේ poem එකේ ගත්තොත් මෙතන ඉඳලා මේ ටිකට එකක් කැවිලා මෙතන පොඩි ගැප් එකක් දෙනවා. ඔයාලට පේනවනේ මුකුත් නැති තීරුවක් තියෙනවා. ආය මෙන්න ඊළඟට මෙතන ඉඳන් මේ ටික පටන් ගන්නවා. එන්න එහෙම ලියන පද පේලි කීපයක් එකතු කරලා තියෙන මෙන්න මේ වගේ කොටසකට අපි කියනවා පුතේ මෙන්න මේ දෙවෙනි එක මම මෙන්න මෙතනින් මාක් කරලා තියෙනවා. ඒක තමයි අපි කියනවා ස්ටැන්සා කියලා කියන. මොකද්ද කියන්නේ? ස්ටැන්සා කියලා කියනවා. එහෙනම් මේ poem එකේ ස්ටැන්සාස් කීයක් තියෙනවද? How many stanzas are there in this poem? මේකේ තියෙනවා ස්ටැන්සාස් දෙකක් තියෙනවා. මේක first stanza එක, මේක second stanza එක. ඔන්න එහෙනම් අපි දෙවෙනි කාරණාවත් කතා කරලා ඉවර කරා. බලමු යන්ද තුන්වෙනි එකට. මෙතන මම නම්බර් එක දාලා තියෙනවා 3. මොකද්ද මේ? මම ඊතලෙ ගහලා තියෙනවා මෙහෙම. මේ stanzas ඇතුලේ තියෙන ඒවට කියනවා අපි දුවේ පුතේ මේවට අපි කියනවා lines කියලා කියනවා. සමහර වෙලාවට ඔයාලට අහන්න පුළුවන් first stanza එකේ මේක second line එකේ කියන්නේ මේ I කියන්නේ මොකද්ද? එහෙම කිය කිය line එකක් ගැන කියලා කියන්න පුළුවන්. එහෙනම් අපි මේවට කියනවා මොකද්ද? third one එක තුන්වෙනි අත අපි කියනවා line එකක් කියලා. ඔන්න දැන් දන්නවා ටයිටල් එක දන්නවා, ස්ටැන්සා එක දන්නවා, ලයින් එක දන්නවා. එහෙනම් මේ ෆස්ට් ස්ටැන්සා එකේ ලයින්ස් කීයක් තියෙනවද? කොහොම ලයින්ස් ආදිය? 1 2 3 4. There are 4 lines. Second stanza එකේ 1 2 3 4. There are also yes 5 lines. Sorry, 4 lines. එතනත් හතරක් තියෙනවා, මෙතනත් හතරක් තියෙනවා. එතකොට lines හතර හතර තියෙනවා. first stanza එකේ lines හතරයි, second stanza එකේ lines හතරයි. ඔන්න එහෙනම් අපි දැන් lines ගැන දානවා. එහෙනම් අපි යමු හතරවෙනි කාරණාවට. හතරවෙනි කාරණාව තමයි මෙන්න මේ යටින්ම අපි සඳහන් කරලා තියෙන්නේ. මේ යටම තියෙනවා මොකද්ද? මෙතන මොකද්ද?
කෙන්නස් විට් කියලා. කෙනෙක් මේ යතම සාමාන්‍යයෙන් සඳහන් කරන්නේ කවුද? මේ කවිය ලියපු කෙනා. The person who wrote this poem. මේ කවිය ලියපු පුද්ගලයා. අපි මෙයාට කියනවා දුවේ පුතේ ඔයාලා මේ ගැන දන්නවා මෙයාට කියනවා අපි poet කියලා කියනවා. The person who writes the poem is called poet. කවිය ලියන පුද්ගලයාට අපි කියනවා කවියා කියලා. එහෙනම් that is the fourth one. Now let's move to the fifth one. බලන්න දැන් මම මෙතන පහ කියලා මෙන්න මේ නම්බර් එක දාලා තියෙනවා. මොකද්ද මේ? මම මේ i i i i කියන ඒවා සර්කල් කරලා තියෙනවා. පුතේ සමහර පොයම් වල ඔයාලට හම්බ වෙනවා මෙන්න මේ විදිහේ අපි සිංහලෙන් නම් කියනවා කොහොමද? උත්තම පුරුෂ දෘෂ්ටි කෝණය ලියලා තියනවා කියලා කියනවනේ. ඒ කියන්නේ මම කියලා කියන එකේනා මේක ඇතුලේ කියනවා. දැන් සමහර විට ගමු මම සමනලෙක් වගේ කියනකොට මම සමනලෙක් නම් මම වලින් වලට යනවා මල් පැණි බොනවා ආන්ගේ වගේ කියනවා. එතකොට ඒ පොයම් එක ඇතුලේ අයි කියලා කියන්නේ කවුද? හොඳට මතක තියාගන්න දුවේ පුතේ අපි සිංහල කවි වල
යෙදෙනවා දුවේ පුතේ ලොකු පන්තිවල දුවල පුතාලා දන්නවා මේ සම්බන්ධයෙන් එලි සමය කියලා රසස්වාදයේ කරන කට්ටිය නම් දන්නවා හොඳටම මේ ගැන නේද එක වගේ පේලි හතරක් තියෙනවා කවිවල අපි දන්නවා ඒ පේලි හතරේම අවසාන පදය අවසාන අකුර එකම අකුරෙන් ඉවර වෙනවා ට ට ට නැත්තම් න න න නැත්තම් මේ විදිහට ඉවර වෙනවා එතකොට ඒකේ එකම අකුරක් යෙදিলা තියෙන්නේ අන් ඒක තමයි ඒ සමය කියන්නේ අන්න ඊට සමාන දෙයක් තමයි මෙන්න මේකෙත් අපි මේ කතා කරන්නේ similar sounds එක වගේ ශබ්ද හැබැයි දුවේ පුතේ මතක තියාගන්න එක සිංහලයේ එක අකුරු වෙන්නේ මේ වගේ ඉන්නේ අකුරු වලට වඩා ශබ්දයයි අපි බලන්නේ දැන් මෙතන පහසෙන් හොයාගත්ත එක OG OG මෙතන මෙත් ආ ඕ එල් ඕ එල් හැබැයි හිතන්නකො මේක මෙහෙම ඔන්න තියෙනවා ආයි කියලා තියෙනවා අම්මායි කියලා තියෙනවා අකුරු සමානයිද නැහැ හැබැයි ඒ වුණාට ශබ්ද නා සමානයි ආයි මායි ආයි කියන සවුන්ඩ් එකක් එන්නේ එහෙනම් අපි මෙන්න මේ වගේ ලයින් එක අගට යෙදিলা මොනවාද සවුන්ඩ් එක එක සමාන වෙන එක ළඟම ලයින්ස් දෙකක් වෙන්න ඕනේ සමහරවිට පළවෙනි එක පළවෙනි ලයින් එකේ තියෙන පුළුවන් ඊළඟ එක හතරවෙනි ලයින් එකේ තියෙන පුළුවන් මෙන්න මේ වගේ වට කියනවා දුවේ පුතේ අපි රයිම් ඉන්වර්ස් කියලා රයිම් ඉන්වර්ස් රයිම් වෙනවා කියලා අපි කියනවා එහෙනම් මේකේ ජොග් එකට සමාන රයිම් රයිම් වෙන්නේ ඩොග් මෙතන මොකක්ද කන්ට්‍රෝල් ස්ටොප් නේද හරි මෙන්න මේ වගේ ලොකු දෙයක් නෙවෙයි කාරණා හයක් මෙන්න මේ කාරණා ටික දනවනා පහසුවෙන්ම පොයම් එකකට උත්තර ලියා ගන්න පුළුවන් හැබැයි ඔයාලා ස්ටැන්සා එක දන්නේ නැතුව රයිටර් මොකක්ද දන්නේ නැතුව පොයට් කවුද කියලා දන්නේ නැතුව මෙන්න මේ වගේ වචන ගැන දන්නේ නැතුව අපිට බෑ පොයම් සම්බන්ධයෙන් හර ප්‍රශ්න වලට උත්තර ලියන්න. එහෙනම් දුවේ පුතේ මම හිතනවා ඔයාලට මම මේ කියපු මේ පොයම් සම්බන්ධයෙන් දීපු අප මේවට කියන්නේ කැරක්ටරිස්ටික්ස් කියලා. පොයම් එකක සම්බන්ධයෙන් තියෙන පොයම් එකක ගති ලක්ෂණ. මෙන්න මේ සම්බන්ධයෙන් ඔයාලට පැහැදිලි අදහසක් ඉන්නේ ඇති. එහෙනම් මේ ඔල ලබාගත්ත මේ දැන් මනුත් අනිත් යාළුවන්ට ෂෙයා කරන්න නදී ටිටි channel එකට ඇවිල්ලා channel එකේ videos like කරලා comment කරලා මොනා හරි ගැටලුවක් තියෙනව නම් subscribe කරලා හැමදාම දාන video එක දැනගන්න ෂෙයා කරන්න අනිත් යාළුවන්ටත් දැනගන්න